ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 30 වන දිනය ඇදහිල්ලේ ප්‍රකාශයන්. මම ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ මා ඉදිරියෙන් ගමන් කර වංගු මාවත් කෙලින් කරන බවයි. උන්වහන්සේ දැනටමත් මට සුදුසු පුද්ගලයන් නිවැරදි අවස්ථා සහ විසඳුම් පෙළගස්වා ඇත. කිසිම පුද්ගලයෙකුට, කිසිම අසනීපයකට, කිසිම කලකිරීමකට උන්වහන්සේගේ සැලැස්ම බිඳ දැමිය නොහැක. උන්වහන්සේ තමන්ගේ වචනයෙන් පොරොන්දු වූ දේ සෑම විටම ඉටුවේ. උන්වහන්සේගේ වචනේ මාගේ ජීවිතයේ ප්‍රධානම ආධිපත්‍යයයි. මේ මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාප උච්චාරණය. ක්‍රිස්තුස් වහන්සේ මා තුළ සිටින බැවින් මම පරිපූර්ණත්වය, සාර්ථකත්වය, සම්පූර්ණත්වය සහ සමෘද්ධිය තුළ ස්ථීරව සිටිමි. උන්වහන්සේ මාගේ සෑම තන්තුවකම, මාගේ ශරීරයේ සෑම අස්ථියකම සහ මාගේ රුධිරයේ සෑම සෛලයකම සිටි. මාගේ ආත්මය, ප්‍රාණය සහ ශරීරය දෙවියන් වහන්සේගේ බලයෙන් ශක්ති සම්පන්න වේ. හාලෙලුයා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම පොහොසත්, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකේ. මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරුඵල ඇති පොළවෙහි පැල කර ඇත. මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල්ගසකට සමානව සරුසාර වේ. මම නිසි සමයේදී බහුල ලෙස පල දරයි. මම ස්වාමින් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරිහරිතයකි. මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත. මම කොළ පරිවි නොයන ගසකට සමානය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැමදේ සරුසාර වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මාගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමෝ තුළ ජීවත් වේ. මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අනකරයි. මාගේ ප්‍රාණය සමන් දෙයි උපදෙස් ලබා ගනි. මාගේ ශරීරයට උපදෙස් දෙයි. මාගේ ශරීරය අවනත වේ. ජේසුස් වහන්සේගේ නාමෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතමින් එකඟ වීමට මම මගේ සිතර වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිළිගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මාගේ මාංශ පේශීන් සහ අස්ථිබන්ධන කොටස්වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ පෙනහළු හා පටකවලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මාගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරමින් වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළගැසී සවිමත්ව ස්ථීරව ඇත. මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. මාගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණ ලෙස ක්‍රියා කරයි. අලුත් උපන් බිරිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මාගේ සම මුරුදුයි නිරෝගී. මාගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත. මම මාගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් පසිලයන්ට අණ කරමි. මාගේ දත් වීදුරු මස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපියම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හුමාරුව එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායි කාර්යයන් ඉටු කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිටකිරීම ක්‍රමානුකූලව සිදුවේ.
මම සියරු වර්ගවල ඇබ්බැහිකම් මත් පැන් නිකොටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාන ගැනීම තාක්ෂණය මාධ්‍ය කල් දැමීම ඕපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදී සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරුවීමට යොමු කරමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මෑයු සෑම දෙයක්ම මට ජීවයේ සහ සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතිය පාලනය මාගේ අතට පත් කර ඇත. මාගේ පුරුෂ ප්‍රජනක පද්ධතිය අවශ්‍ය ප්‍රමාණයට පරිපූර්ණ සංචලන ශුක්‍රසෛල නිපදවයි. ඒ හරියාකාරව තැන්පත් කිරීම සිදු කරයි. මාගේ කාන්තා ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බසෛල නිපදවයි. උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මෑයු අයරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම පටකයක්ම නිසි ලෙස ක්‍රියා කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියාකිරීමක් ඇති නොවීමට මම අණ කරමි. ආමේන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අණ කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම ඒ හොඳින් දනිමි. සාමය වේවා.